අයිබවන් සම්පත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල RDB පුනර්ජීවන දෙපයින් නැගිටින ශ්‍රී ලාංකිකයන්ට විනර පුරපසලොස්සක පොහොව දිනය අදයි සියත අමාවැස්ස දිවුලපිටිය ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ සිට योजित विसिवन संशोधने केटुंपत नीतिपतिवरयाट यमु कराई अपराधकाली सामाजिक सावन्ना एतुलु तवत पातालकाली सामाजिकीन रसाक एसटीएफ सह पोलिस अत्तडंगुवट विदेश रटवलट पैनगोस सिटिन पाताल सह कुडु जावारम करुवन 14 दिनक अल्लन्न रतुवरेंतु ගතවූ පැය 24 තුල කටාර් සිට මෙරටට පැමිණි 54කට කොරෝනා තවත් වසර දෙකක කාලයක් ශ්‍රී ලංකාවට කොවිඩ් අවදානම පවතින බව වෛද්‍ය සුදත් කියයි. දිලිඳුකම පිටු දකිමින් අඩු ආදායම් ලාභී ලක්ෂයකට හෙට සිට රැකියා. ඉන්දිය හිටපු ජනපති ප්‍රණාප්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරේ. ඉන්දියාවට දින 7ක ශෝක කාලයක්. Anugrahaya. Coca-Cola 1-liter pack is 150 rupees to make your home dinner special. RDB Punarjeevana Dipayin Negitina Sri Lankikiyanta. Then Deshiya Pawath. Bhikshuni Sasane Arambha Vima Athulu Sasanika Itihase Wedagath Siduvim Rasak Siduvu Vinara Pun Pohaya Dinaya Adateyedi Thibenawa. මේ අතර සියත අමාවැස්ස පොදා සජීවී විකාශය මෙවර කිනාවේ දියුලපිටිය පින්නකැලේ වත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ සිටයි. භික්ෂුනි ශාසනය ආරම්භ වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් බිනරපුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. උතුම් බිනරපුන් පොහෝ දිනයේ වෙනුවෙන් සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දවස පුරා දියුලපිටිය පින්නකැලේ වත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්තුණා. සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අදාළුවම ආරම්භ වුණේ පින්නකැලේ වත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාමාධිපති මීගමු හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන ජෝති පූජ්‍ය වෙණිවැල් පිටියේ පියදස්සි නාහිමියන් විසින් පිරිස අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් අනුතුරුවයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං इनतुव पेवती धर्म देश वेडमोवाले द्यूलपीटिया गणिवत्त पुराण बोधिमल विहारे अतुलु पंचमहा विहाराधिपति द्यूलपीटिया शासनारक्षक बल मंडले लेखकाधिकारी शास्त्रवेदी पांडित वरादल विमल बुद्धि नाहिमियान जीवित धर्म दान मे पिंकुण्य धर्मियान අපවත් ලෝකියත් ශාසනයත් සුරකින ස්ථාන්ට අධිග්‍රහීත සියලුම දිවිරාජයන් වහන්සේලාද මෙපින් අනුමෝදන් වෙත්වා සියත රූපවාහිනී කලමනාකාරීත්වයට අධ්‍යක්ෂ මණ්ඩලයට සේවක කාර්කාදී පින්වත් හැමදෙනාට විශේෂ පුණ්‍ය අනුමෝදනාව අපි පුද කරන ලබන පූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේගේ ධර්මදේශනයයි ඉන් අනතුරුව පැවැත්ුණේ. අපි බලාපොරොත්තු වන උදාර විමුක්තිය සලසා ගැනීම දක්වා අපේ මේ ආයු කාලය තුළ වීරිය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන බලය ශක්තිය උවමනාව සැලසේවා. මේ අතර ඊයේ පැවැත් වූ සියත ලෙංගතුකම වෛද්‍ය සායනය සඳහා සංවිධාන දායකත්වයේ ලබා දුන් දිවුලපිටියේ 306 B2 සිංහ සමාජය සියත මාධ්‍ය ජාලය සමග අත්වැල් බැඳ ගනිමින් විශේෂ රුක්‍රෝපණ වැඩසටහනක්ද ප්‍රියදර්ශනාරාම විහාර භූමියේදී සංවිධානය කර තිබුණා. අනතුරුව සජීවී ධර්ම කතිකාව ආරම්භ වූ අතර දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන් සහ පූජ්‍යපාද මානින්ගමී සුජාත හිමියන් විසින් එම ධර්ම සාකච්ඡාව මෙහිවනු ලැබුවා. දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වුවේ ඉන් අනතුරුවයි. දහ
සභාවල කාව්‍යමය ධර්මදේශනෙන් අනතුරුව පැවති ධර්ම සාකච්ඡාව සඳහා හන්තාන ශ්‍රී ධර්මරත්න ත්‍රිපිටක ධර්මායතනාධිපති රාජකීය පඬිතුක පූජ්‍යපාද බෝලියද්දේ සුදම්ම ස්වාමීන් වහන්සේත් පූජ්‍ය දොරවී ඥානරත්න ස්වාමීන් වහන්සේත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කසම් ගුණරත්න මහතාත් සහභාගී වුණා. මේ දරුවන්ට ඇත්තට වැරදුනේ කොතනද? මෙතන හොයාගන්න නැතුව මං හිතන්නේ අපි මොනතරම් දේවල් සාකච්ඡා කරත් ඇති වැඩක් වෙන එකක් නැහැ. මේ දරුවට පොඩි කාලේ නම් දෙන්න ඕන නිසි ඒ වගකීම ඒ වයස අපි සමහර අවස්ථාවලදී ළමයින්ට ගැඹුරු ලෙස ළමයින්ගේ කටයුතු වලට මැදිහත් වෙන වෙලාවලදී අපිට පේන්න තියෙනවා ළමයින්ගේ වැරද්ද නෙවෙයි තියෙන්නේ ළමයින්ට ලැබෙන අත්දැකීම් වල වෙනස. ඉන් අනතුරුව පැවති දහවල් ධර්මදේශනයේ මෙහෙවනු ලැබුවේ දිවුලපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාමාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රවේදී හෙඬුවාවේ ධම්මදීප ස්වාමින් වහන්සේ විසින්. ඉරිසියා කරන වෛර කරන මිනිස්සු අතර ජීවත් වෙනකොට තවත් වැදගත් දෙයක් තමයි එහෙම මිනිස්සු එක්කලා තරංග කරන්න එකට එක කරන්න යන්න එපා. විශේෂයෙන් දෙමව්පියෝ දරුවන්ට ජීවත් වෙන හැටි කියලා දෙනකොට අමතක නොකර කියලා දෙන්න උනේ පාඩමක් තමයි පුද්ගලයව අඳුරගන්න හැටි. ජීවිතේට මිනිස්සු ලං කරගන්න ගිහිල්ලා වැරදිච්ච අය ගොඩාක් අපේ සමාජේ ඉන්න. ඔබ අහලා තියෙනවා සිංහල කවියෙත් තියෙනවා දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දන නම් වියතුන් සබා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමැයි කියලා. අද අලුයම සිට ඔබ වෙතගෙන ආ සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය අවසන් වූයේ පස්වරුවේ උවසේ උවසයන් සිල් පවාරණය කිරීමෙන් අනතුරුවයි. අමාතම් සිසිලස ධර්මදේශනා මාලාවේ 201 වන ධර්මදේශනය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වනු ලබන අමාතම් සිසිලස ධර්මදේශනා මාලාවේ 101 වන අද දින අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. බුදුදහමේ සිසිලස සකල ලෝවැසියන්ට බෙදා දීමේ උදාර අරමුණ පෙරදරි කර ගනිමින් පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ මෙවර ධර්මදේශනාව පැවැත්ුණේ කැලණියර් වජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන් විසින්. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැති ඇමතිවරුන් ඇතුළු සදහවතුන් පිරිසක් එක්ව සිටියා. අගමැතිතුමා පෙලක්කලට කැලණි විහාරයට එනවා. මේ වන්දනා කරගෙන ඉන්න මිනිස්සු පාටම එක නතර කළා ගාථාව බාගෙට නතර කළා එතුමාගේ පස්සෙන් යනවා. කිසිම හේතුවක් නැහැ ඕනකමකුත් නැහැ නමුත් ඔහේ පස්සෙන් යනවා. ඇයි යන්නේ? එතුමා මේ කියන සතර සංග්‍රහ වස්තුන් හොඳට ප්‍රගුණ කරපු නිසා. එතුමා පරිදිලා තමගේ වලව්වට ගියාන් පස්සේ මොනතරම් මේ සේනාවක් ආවද? බලයක් නැති කාලේ එතුමා සමග ජන බලවේගය ආවා පිටිපස්සෙන්. ඇයි? එතුමා මේ ජනතාවට බොහොම ප්‍රිය කරලා දන් දුන්නු කෙනෙක්. වචනයෙන් සන්තෝෂ කරපු කෙනෙක්. එයාගේ යහපත සඳහා අර්ථ සිද්ධිය සිද්ධ කරපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි තමුන් පමණක් නෙමෙයි අනුන් සඳහාත් කැපවෙච්ච චරිතයක් බවට පත්වෙච්ච කෙනෙක්. වර්තමානයේ දැන් ඉන්නවනේ 81ක් විතර නවක මන්ත්‍රීතුමන්ලා ඒ හැම කෙනෙක්ම ආදර්ශයට ගන්න ඕනේ අපේ අගමැතිතුමා. මේ සතර සංග්‍රහ වස්තුන් ඒ අයත් අගමැතිතුමා වගේම ප්‍රගුණ කරනවා නම් මං හිතනවා දහස් ගණනින් ජනතාව ඒක රාශිය වෙලා බලයක් බවට පත් කරගන්නට ඒ හැම කෙනෙකුටම හැකියාවක් තිබෙනවා. සිරි සදහම් සෙත ධර්මදේශනා මාලාවේ සිව්වන ධර්මදේශනාව අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. සෑම පුරපසළොස්වක පොහෝ දිනයකම පැවැත්වෙන සිරි සදහම් සෙත ධර්ම දේශනා මාලාවේ සිව්වන ධර්ම දේශනාව අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙවර ධර්මදේශනාව මෙහෙවනු ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය අතිපූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ විසින්. ඔබතුමාගේ පාලන කාල පරිච්ඡේදය ඇතුළේ ඔබතුමාට බලය ලැබුණු තරමට බුදුදහමේ අභිවෘද්ධිය උදෙසා ඉටු කරපු කාර්යභාරයන් අපි අමුතුවෙන් සිහිපත් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. රට පුරාම
පසුගිය කාල පරිච්ඡේදවල සිද්ධ කරපු ශාසනයේ අභිවෘද්ධිය උදෙසා බුදු සසුනේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන්නට ඔබතුමා ගත්තේ වෑයමට ලැබිච්ච ගෞරවය තහවුරු කරමින් මේ රටේ මේ නව දේශපාලන ගමන් මග බොහොම ප්‍රවේශමින් ඉවසීමෙන් සංවිධානාත්මකව දක්ෂ ලෙස සකසාගෙන ඉදිරියට යන්නට ඔබතුමාට මේ උතුම් පුරපසළොස්සක් පොහොය දවසේහි අවශ්‍ය ධෛර්ය ශක්තිය බලය ආශිර්වාදය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරකදී ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම ජනතා ගැටළු වලට විසඳුම් දෙමින් ජාතික ආර්ථිකය ගොඩනැගීමට සක්‍රීය දායක වන ලෙස ජනාධිපතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ විශේෂ සාකච්ඡාවකට එක්වමින් මේ අතර අටුවාතයම් ලැබී පෞල්වල ලක්ෂයක් දෙනාට රැකියා ලබා දීමේ වැඩසටහන හෙට දිනෙන් ආරම්භ වෙනවා. දිලිඳු කම පිටුදකමින් අඩුවාදායම් ලාභීන්ට රැකියා ප්‍රදානය කිරීම හෙට දිනෙන් ආරම්භ වෙනවා. ඒ අනුව දිලිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීම මෙහිදී සිදුවනවා. අඩුවාදායම් ලාභී සහ නිපුණතාවයක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනෙහි අරමුණයි. මාස 6ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මාසයකට රුපියල් 22,500ක දීමනාවක් හිමිවන අතර පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබූ ශේෂ්ත්‍රයට අදාළව සිය ස්ථිර පදිංචි ප්‍රදේශය තුළ රජය අනුව ප්‍රාථමික ශිල්පීය නොබන වැඩු රුපියල් 35,000ක දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත්වීමට පුහුණු ලාභීන්ට අවස්ථාව හිමිවනවා. වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සැපිරීමෙන් අනතුරුව රජයේ විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් කීමටද ඔවුන්ට හැකියාවක් පවතින බවයි ජනාධිපති මාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ. මෙතර දේරේවව ඉදිරිපිට ඉදිකරමින් පවතින ඇල්ටයර් නිවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ඊයේ පසුබිරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම ගොඩනැගිල්ලේ බිම් මහල වර්ග අඩි 40,000ක් වන අතර අධිසුඛෝපභෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාපු සංකීර්ණයක් ඊට අයත් මෙවැනි ඉදිකිරීම් සංචාරක ආකර්ෂණයට හේතු වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මෙතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ සාකච්ඡාවක් ඇඳපා තිබුණා. මේ හුඟක් ජනතාව ගේන ප්‍රශ්න දැන් පුද්ගලික ප්‍රශ්න බොහොම අඩුයි. වැඩි වශයෙන්ම තියෙන්නේ සරල පොදු ප්‍රශ්න. පුද්ගලික ප්‍රශ්න බොහොම අඩුයි. මේවා ඩෙන්ටිෆයි කරලා හඳුනාගෙන විසඳුම් ගෙනෙන්නට ක්‍රියා කිරීම තමයි තමුන්නාන්සලට විශාල වශයෙන්ම තියෙන්නේ. ඉතින් මේවා ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරන්නට ඕන කාර්යක්ෂම ලෙස විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනුව අපි ඉදිරිපත් කර ප්‍රතිපත්තියේදී විශේෂයෙන්ම ජාතික ආර්ථික ගොඩනංවන්නත් ජාතික කර්මාන්ත ගොඩනංවන්න ඒ වගේම වැවිලි කර්මාන්තය කෘෂි කර්මාන්තය පිළිබඳව තමයි අපි වඩාත් අවධානයක් යොමු කරේ. යෝජිත විසමන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව මේ වන විට යලිත් කතාබහක් ඇතිව තිබෙනවා. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන 1978 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 19 වතාවක් සංශෝධනය කර ඇති අතර එය තවත් වතාවක් සංශෝධනය කළ යුතු බවයි බොහෝ දිනාගේ මතය වී ඇත්තේ. ඒ අනුව ගෙන ඒමට නියමිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා. අදාළ කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා එවා ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙන් විසින් සඳහන් කළේ.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතාද ඊයේ දින ප්‍රකාශ කළා. අපිට විස්තර සහිතව ඒක සාකච්ඡා කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලය ඒ කෙටුම්පත අනුමත කරගන්න පස්සේ. ඒ ධනමන සංශෝධනයේ සමහර වගන්තිය සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වෙන පුළුවන්. ජනමත විචාරණයකින් තොරව කරන්න පුළුවන් සංශෝධන කිරීම තමයි විසිවන සංශෝධනයෙන් මූලික වශයෙන් බලාපොරොත්තු මේ අතර අධිකරණ අමාත්‍ය අලිසා ප්‍රිමහතාද ප්‍රකාශ කර සිටියේ විසිවන සංශෝධනය ගැන මේ ප්‍රධාන අරමුණ 19 වැනි සංශෝධනය තුළ තිබෙන අඩුපාඩු අවම කර ගැනීම බවයි මේ වෙලාවේදී අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ 19 ව්‍යවස්ථාවේ ඇතුළත අපිට ගැට රාශියක් ගහලා තියෙනවා මේ ව්‍යවස්ථාවේ අපිට වැඩ කරන්න බැරි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා ඒක ඉවත් කිරීම සඳහායි විසිවන සංශෝධනය තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ නව ව්‍යවස්ථාවක් ගේනවයි කියන කරුණ විතරයි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙලා තියෙන්නේ ව්‍යුහය කෙසේ විය යුතුද පිළිබඳව සාකච්ඡා කරලා නැහැ කොවිඩ් 19 වෛරසයේ ආසාදනීය වූ රෝගීන් 22 දෙනෙකු පිළිබඳව අද පස්වරුව වන විට තහවුරු වුණා යනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 371 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායකකය ප්‍රකාශ කළේ कोविड-19 वायरस से आसादने ओ रोगीन 37 दिन को पिलिबंदव ईए दिन तहरुना कटार सेट पेमने पुद्गलिन 30 दिन को इंडिया नुजादिक नावे किंती दिन को एक साथ अराबी एमीर राज्य सेट पेमने पुद्गलिन दे दिन को ईट एतुलत बबाय राज्य प्रवृत्ति डिपार्टमेंट निवेदने कले මේ අතර අද පස්වරු දෙක පමණ වන විටත් තවත් කොවිඩ් 19 ආසාදයෙන් 22 දෙනෙකු වාර්තා වුණා. ඔවුන් සියලු දෙනාද කටාර සිට පැමිණි පුත්කලේ. ඒ අනුව ඊයේ පෙරවරු 10 සිට අද පෙරවරු 10 දක්වා වූ කාලය තුළ කටාර සිට පැමිණි පුත්කලින් 54 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වුණා. එලෙස කටාර සිට පැමිණි අදාළ ගුවන් යානයේ ගුවන් මගින් 398 දෙනෙකු මෙරට පැමිණ ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අංශ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අපගල විමසීමකදී සඳහන් කළේ. මෙතර කොවිඩ් 19 වෛරසයේ අවදානම් තත්ත්වය ඉදිරි වසර 3 පමණ ගත වනතුරු ශ්‍රී ලංකාවට පැවතිය හැකි බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ලොව පුරා කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඒ මහතා සඳහන් කළා. මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතින් අතුරින් පූර්ණ සුවය ලබා ඇති පුත්කලින් සංඛ්‍යාව 2879ක්. මෙතර ඊයේ දිනේ තුල මෙරට PCR පරීක්ෂණ 2020ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 226111ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් කුවේට් හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය රැඳී සිටි පුද්ගලයන් 817 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඉනනතුරු ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ වසා දැමුණු රජයේ පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් හෙට දින සිට යළි ආරම්භ වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා සාමාන්‍ය වේලාවල් අනුව පාසල් පැවැත්වෙන බවයි. එසේම පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට පාසල් යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මාස 8 වන සඳුදා දිනයි. අපරාධ කල්ලි සමාජික බොහොමුත් ෂාවුල් හමිඩ් හෙවත් සාමාන්‍ය නැඹති සැකකරු අදාළුයම හෙරොයින්ද සමග අතරංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා. මේ අතර ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද තවත් වැටලීම්වලදී මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් මෙන්ම නීති විරෝධී මද්‍රව්‍ය සහ මත්පැන්ද අතරංගුවට ගෙන තිබෙනවා. මහියංගණය සමගිපුර ප්‍රදේශයේ කලකපටන් හෙරොයින් ජාවාරමේ නිරත ටයර් නමින් හඳුන්වන මත්කුඩු ජාවාරම්කරුවෙක් ඔහුගේ බිරිඳ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 500ක් තිබී ඇති බවයි මහියංගණය පොලිසිය සඳහන් කළේ. මේ අතර හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 13,000ක මුදලක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් ජංගම දුරකථන තුනක් ද මහියංගණය පොලිසිය සිය බහරයට ගනු ලැබුවා. මේකමු හලාවත පාර කොප්පර හන්දියට ආසන්නව දෙමහල් ගොඩනැගිල්ලක මහ පරිමාණෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් මේකමු කොට්ටාස ඒකාබද්ධ පොලිස් නිලධාරීන් වටලා තිබෙනවා.
මෙහිදී සැකකරුවන් දෙදෙනෙක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලද ගෝඩා බැරල් සීනි සහ උපකරණ තොගයක්ද පොලිස් අත්අඩංගුවට පත් වුණා. මඩකලපු කලබංචිකුඩි විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලද තොරතුරක් මත පිල්ලුමලේ අඩවි වන කාර්යාලයේ නිලධාරින්ගේද සහයෝගය ඇතිව සිදු කරන ලද වැටලීමකදී රුපියල් ලක්ෂ 20ක පමණ වටිනා වල්ලපට්ටා තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරපතු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් සිදු කරන ලද වැටලීමකදී විජිතපුර වලව්වේ ගම කලාවේ ප්‍රදේශයේ පාත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් 9 දෙනෙක් සමග ගෝඩා ලීටර් 250ක් අඩංගු බැරල් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානයකට අයත් සුඛෝපභෝගී කැබ් රථයකින් නීති විරෝධී මත්පැන් බෙදා හරිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් කෑකල්ල සුරපතු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්තරගුඩපත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ගෝඩා බැරල් 3ක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ සහ ස්ප්‍රීතුද සමග තවත් සැකකරුවෙක් අත්තරගුඩට ගනු ලැබුවා. කලුතර කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත කලුතර කොට්ටාස විමර්ශන ඒකකයේ අංක 1 නිලධාරින් විසින් බුලත් සිංහල ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 10ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයකින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී කලුමුල්ල ප්‍රදේශයේදී අලෙවි කිරීමට ගෙන යන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සමග තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. කටුකස්තොට පොලිසිය ස්ථානාධිපති විරාට ලද තොරතුරක් මත කටුකස්තොට පොලිස් ඔසමේ උඩුවවලි ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ වගා කර තිබූ ගංජා පැලැටි දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මහනුවර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් මත මහනුවර කොට්ටාස මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ විසින් සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 51ක් සහ මුදලින් රුපියල් 50820ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකාරියගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී දැනට හෙරොයින් සම්බන්ධයෙන් චෝදනා ලබා බන්ධනාගාර ගත කර සිටින සුදු අක්කා නැමැති කාන්තාව විසින් මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කරගෙන ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගනු ලැබුවා. කොලියපිටිය දණ්ඩගමුව ඔය රක්ෂිතයේ මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට කොලියපිටිය පොලිසිය සමත් වුණා. කොලියපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී ගෝඩා බැරල් 25ක් සමග සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. කලුතර බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය යැවීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ජංගම දුරකථන දෙකක්, හෙරොයින් ග්‍රෑම් 8කට අධික ප්‍රමාණයක්, සිම් කාඩ් පත් 8ක් කලුතර උතුරු පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පොලිසියට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වේ ඇති අතර අදාළ කාන්තාව සන්තකයේද හෙරොයින් තිබී ඇති බවයි පොලිසිය පවසන්නේ. දැනට විදේශ රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අදාළව රතු නිවේදනය නිකුත් කර ඇති බව වැඩපුරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මේ විවිධ අපරාධ කල්ලි ඔවුන් විසින් සිදු කරන අපරාධවලින් උපයාගත් වත්කම් තහනම් කිරීම, රාජසන්තක කිරීම, එසේත් නැත්නම් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඒ වත්කම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මේ වන විටත් වෙනම ඒකකයක් ස්ථාපිත කරලයි තිබෙන්නේ. මේ පසුගිය අගෝස්තු මාසය තුල 19.17 දරණ දුරකථන අංකයට තොරතුරු 671ක් ලැබිලා තිබෙනවා. මේ 19.97 දරණ දුරකථන අංකයට අපි අපේක්ෂා කරන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ සහ වෙනත් දූෂණ වැරදි පිළිබඳ තොරතුරු. එවන විට තොරතුරු 3800කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. මේ බස්නාහිර පළාත තුල පසුගිය මාස දෙකක කාලය තුල ජූලි සහ අගෝස්තු සුවිශේෂී මෙහෙයුම් විශාල ප්‍රමාණයක් සිදු කරනු ලැබුවා. එහිදී මේ අපරාධ කරුවන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයාගත් වත්කම් විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට බස්නාහිර පළාත තුළ ඒ පොලිස් නිලධාරීන් සමත් වුණා. ඒ අනුව ඉඩම් දේපල 12ක් අනාවරණය කරගෙන තිබෙනවා මේ වන විට. ඒ ඉඩම් දේපල 12හි ප්‍රමාණය පර්චස් 900ක් පමණ වෙනවා. රුපියල් මිලියන 4000කට
වඩා වටිනා වත්කම් සුඛෝපභෝගී මෝටර රථ 12ක් ත්‍රිරෝද රථ 7ක් සහ යතුරුපැදි 7ක් මේ වන විට පොලිසිය බාරයට ගෙන තිබෙනවා අදාළ නෛතික ප්‍රතිපාදන අනුව රාජසන්තක කිරීමේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතිනවා ඊට අමතරව අද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් 102ක් අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබිලා තිබෙනවා මේ බැංකු ගිණුම් 102 තුළ රුපියල් මිලියන 2600කට අධික මුදලක් සංසරණය වෙලා තිබෙනවා ඒ වගේම මේ බැංකු ගිණුම් වල මේ වන විටත් තිබෙන රුපියල් මිලියන 96ක මුදලක් තහනම් කිරීම සඳහා පියවර අරගෙන තිබෙනවා විවිධ අපරාධ වලට සම්බන්ධ තැකකරුවන් කිහිප දෙනෙක් මේ වන විට ඔබ දන්නවා විදේශයන්හි සැඟවී සිටිනවා එලෙස විදේශයන්හි සැඟවී සිටින අපේ අධිකරණ ක්‍රියාවලියට අවශ්‍ය කරන අපරාධ කල්ලි සමාජිකයන් 14 දෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට පසුගිය මාස දෙකක කාලය තුලදී රතු නිවේදන ලබා ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා ඔවුන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන අපගේ අධිකරණ ක්‍රියාවලියට යොමු කිරීමටයි ඒ අදාළ විමර්ශන දරින් කටයුතු කරමින් සිටින්නේ විසමන ව්‍යවස්ථා කෙටුම් පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට සහයෝගය ලබා දීම පිළිබඳව තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලිකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හෙටට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ආගමික වැඩසටහනක්ද බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන බවයි. කිටුම්පත අපේ අතට එනතුරු අපි දන්නේ නැහැ දානමය ආණ්ඩුකවාස සංශෝධනයේ තියෙන සියලුම කරුණු ඉවත් කරනවද නැත්නම් හොඳ කරුණු තියා ගන්නවද සාකච්ඡාවක් අභ්‍යන්තරය යන එක පමණයි සිද්ධ වෙලා තිබෙන්නේ නිශ්චිත වශයෙන් කියන්න බෑ මෙන්න මේ කාරණයට අපි විරුද්ධ වෙනවා මෙන්න මේ කාරණයට අපි පක්ෂ වෙනවා කියලා අපේ කිටුම්පත දකින්න තුරු අධිකරණයේ තීන්දුව කරනවා නම් ඔහුට පාර්ලිමේන්තුවේ යන්න ඉඩ දී යුතුයි කියලා ඒක පාර්ලිමේන්තුව විදිහට අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක අධිකරණය විසින් ගන්නා වූ තීන්දුව తీරණය තමයි අවසාන තීන්දුව බවට පත් වෙන්නේ. අද මේ රටේ අපිට අවශ්‍යතාවය තියෙන ජාතික ආර්ථික ප්‍රතිපත්ති. අපේ ආනයනයන් නඩු කර ගන්න අවශ්‍යයි. අපේ ආනයනයන් වැඩි කර ගන්න අවශ්‍යයි. සිය රට දේ සිරිසැප දේ කියන එදා සිරිමාම බණ්ඩාරනායක මැතිනිය ගෙන ගිය දේශීය ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රියාවලිය අපිට අද දායක වෙන්න සිද්ධ වෙලා තියෙනවා දෛවයේ සරදමක් ලෙස. ලංකාගම මේම ගමක් මේක ඇතුලේ තියෙනවා මේ මිනිස්සු ජීවත් වෙන විදිය අපි දැනගත්තේ පස්සේ මේ මිනිස්සු පින්දෙනවා ජනපත්තුමන ලෝකයේ අනෙක් රටවල ගත්තත් ස්විට්සර්ලන්තේ ගත්තත් විශාල කැලෑමකින් පාරවල් ඇදලා තියෙනවා හැබැයි කවදාකවත් ඔවුන් අත තියන්නේ නැහැ ඒ වනාන්තරේ ඒ නිසා මම හිතන්නේ මේවා හොඳින් අවබෝධ කරගෙන වැඩ කළ යුතුයි කියලා මම විශ්වාස කරන්නේ පරිසර හානියක් සිදුවන ඕනෑම මොහොතක දේශපාලන තනතුරු මති මතාන්තර නොබලා නීති එකසේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වැල්ලවාය කොටිගම්බෝරුව තිරුවානා නිදිය නිරීක්ෂණය කිරීමේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විශේෂයෙන් ආණ්ඩුක්‍රම රස්සා සංශෝධනයේ ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙනවා. එහෙදි අපි පුළුල්ව සාකච්ඡා කරලා එය තමත් කඩනමින් ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි තව වැඩි කාලයක් යන ඉස්සෙල්ලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. මේ අණ්ඩ දැමු, පැච් දැමු, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වැඩපිළිවෙළත් මේ රජය යටතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අමතක ඔබතුමාට විශාල චෝරවත් එක විශේෂයෙන්ම මේ පරිසරයට විශේෂම කඩලාන පද්ධතිය වගේ දේවල් වලට මේ පිළිබඳව පරිසර අමාත්‍යතුමා විදිහට ඔබතුමාට මොකද කියන්නේ? අපි දැන් රැම්සා තෙද්දිම් වල සිදුණු හානිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කරනවා. ඒකේ අපිට කවුද ඒකට අදාළ වෙන්නේ දේශපාලඥයොන්ද නැත්නම් බලවතුන්ද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. අපි මේ සියලු දෙනාට එරෙහිව නීත්‍ය ක්‍රියාත්මක. ඒ වගේම තමයි කොතනක හරි පරිසර හානියක් සිද්ධ වෙනවා නම් අපිට ඒකට අදාළ වෙන්නේ නැහැ දේශපාලඥයොන්ද නැත්නම් තවත් නිලධාරින්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපි ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙන මම අවශ්‍ය උපදෙස් දැන්ට මාත්‍ර බා දීලා තියෙනවා දේශපාලඥයන්ට විතරක් නෙමෙයි දේශපාලඥයන්ගේ පවුල් වලටත් මේ ගල් පාස් වැලි බලපත්‍ර නිකුල් කිරීම නතර කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනවා මොකද දේශපාලඥ මේවට සම්බන්ධ වුණොත් තමයි ටිකක් අමාරු වෙන්නේ ඒ නිසා අපි අනිවාර්යයෙන්ම නීතිය හැම කෙනෙකුටම එක හා සමානව ක්‍රියාත්මක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ මෙරට සහ මුලින්ම මත්ද්‍රව්‍ය වලින් තුරන් වූ භූමියක් බවට පත්කර ගැනීමට හැකිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පවසනවා. ඒ හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
මේක පිටිපස්සේ විවිධාකාර අය ඉන්න පුළුවන් දැන් බලනකොට බන්ධනාගාරවල මේවා මෙහෙවලා තියෙනවා මද්‍රව්‍ය මර්ධනය සඳහා කරගෙන හිටපු නාකොටික් බියුරෝ එකමුත් මේවා මෙහෙවලා තියෙනවා ඒ වගේම ඇතැම් ඒවා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙහෙවලා තියෙනවා ඒ වගේම බහුතරයේ අවසානයේ ගත්තම පාතාලයේ මහා අපරාධකාරයන් මෙරට සහ විදේශ රටවල ඉඳිමින් මේවා මෙහෙවන බව පේනවා ඒ කවුරු කොහොම මෙහෙව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැඩි පෞද්ගලික අධීක්ෂණ යටතේ මේ කටයුතු සියල්ල වේගෙන් ඉස්සරහට කෙරීගෙන යනවා ඒ නිසා මම හිතන්නේ තායික් මනි මේ රටය මද්රව්‍ය වලින් සහමුලි පුරන් වෙච්ච සුද්ධ භූමියක් බවට ශ්‍රී ලංකාව පත් කරගන්න අපට පුළුවන් තමන් නගරාධිපති ධුරෙන් ඉවත් කිරීමේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සිය බලය ඉක්මවා කටයුතු කර ඇති බව මාතලේ හිටපු නගරාධිපති ඩල්චිත් අලුවිහාරයේ මහතා පවසනවා මාතලේ නගරාධිපති ඩල්චිත් අලුවිහාරයේ මහතාට එම ධුරය දැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි తాවකාලිකව අත්හිටුවීම සඳහා පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යෝගමගේ මහතා විසින් පියවර ගනු ලැබුවා මේ සම්බන්ධයෙන් හිටපු නගරාධිපති ඩල්චිත් අලුවිහාරයේ මහතා අද සියත ප්‍රවෘත්ති අංශයේ වෙත මෙලෙස අදහස් පළ කළා මම රටට ප්‍රකාශ කරන්න කැමති ආණ්ඩුකාරයාට මේවැනි බලතලයක් දීලා නැහැ ප්‍රධාන අමාත්‍යවරයාට තමයි මේ ප්‍රඥප්ති බලතල ලැබිලා තියෙන්නේ දැනට ආණ්ඩුකාරවරයා ආත්මක කරලා තියන්නේ බලයේ අතික්‍රමණයක් ආණ්ඩුකාරවරයා මාගේ පරිදි ගැනීම තමයි මේ කරගෙන යන්නේ අතිගරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරලා ලිඛිතවම ඉල්ලීමක් කරලා දෙනවා මේකට ස්වාධීන පරීක්ෂණයක් කරන්න ආණ්ඩුකාරවරයාගේ හිතවත් කෙනෙක් තමයි විනිශ්චයකාරවරයෙක් හැටියට එක්කෙනෙක්පත් කරන්නේ ත්‍රිපුද්ගල මණ්ඩලයකින් තීන්දුවක් දුන්නොත් ඒක ස්වාධීන වෙනවා අපි යවදින් හොරකම් කරලා එහෙම නැත්නම් අපි කීර්ති නාමයට කැල්ලක් කරගන්න කැමති නැති පවුලක් මාගේ නැති තීරණ සියල්ලක්ම ගේ නැති මහ සභාවම ඇති එකේ ඒවා ලිඛිතව ඔප්පු කිරීමට සාක්ෂි දේශපාලන වේදිකාවේ පළවුව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය 19 වෙනි සංශෝධනයේ නිසා එක පැත්තකින් මේ ව්‍යවස්ථාවේ අරමුද ඇති වුණා වගේම 19 වෙනි සංශෝධනයේ නිසා ස්වාධීනයි කියාගත්ත ඒ කොමිෂන් සභාව තුලින් විශේෂයෙන්ම අවුරුදු පහ තුලදී දේශපාලන පරිගැණීම් තමයි කරේ. ජාත්‍යන්තර බලපෑම් ඇතුළේ මේ 19 වෙනි සංශෝධනයේ තුලින් එක්සත් ජාතික පක්ෂයේ පරාජයට පත් කරලා දැන් නායකත්වය ලබා ගැනීම සඳහා තමයි ප්‍රධාන ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ නායකත්ව උන්මාදය. මේ නායකත්ව උන්මාදය අපි නම් හිතන්නේ නැහැ කවදාවත් කෙලවර වෙයි කියලා. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ එකම තේරීම සජිත් ප්‍රේමදාස මහත්තයා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා අද දුරකථනයේ ලකුණේ අලුත් බලවේගකින් ගමන් කරනවා. සජ්ජාතික පක්ෂයට හැම තිස්සෙම කඳවුරු 5-6ක නායකයෝ ඉන්න පටන් ගත්තා. දැන් අදටත් අපිට පේන්න තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු අයත් එක් සජ්ජාතික පක්ෂයට නායකත්වය දෙන්න සූදානමින් ඉන්නවා. දැන් මේක සමගි ජන බලවේගය තුල නැහැ කියලා කවුරුත් හිතන්න එපා. සමගි ජන බලවේගය තුල බෙදීම මේ වෙනකොටම ඇවිල්ලා තියෙනවා. එදා මහා බැංකු හොරකමට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ ඉඳන් සියලු දෙනාම දැන් නායකත්වයට ෆයිට් කරනවා. ඇත්තටම එක් සජ්ජාතික පක්ෂ ඡන්ද හොයන්න යන අපි තමයි මේ ගම්වල බිම්වල ඉන්න මිනිස්සුත් එක්කලා ගැටෙන්නේ. මේ වගේ නායකයෝ පත් කරනවට වඩා හොඳයි අපි පත් කරන එක. සිංහල බෞද්ධ නායකයෙක් හැටියට ඇවිල්ලා ඉන්න කරු ජයසූරියට මේ පක්ෂේ බාර දීපව්. එහෙම නැත්තම් වෙන්නේ එක් සජ්ජාතික පක්ෂ තවදුරටත් වලපලට යන එක. 19 වෙනි සංශෝධනය තමයි මේ රටේ දැන් ගෝනි බිල්ල වලට පත් වෙලා තියෙන්නේ. අද විධායකයාව අභියෝගයට ලක් කරනවා නම් ඒ විධායක තනතුරෙන් ඇති වැඩක් නැහැ. මම හිතන්නේ මේ ගෝනි බිල්ලව අපි අයින් කරගත්තේ නැත්නම් එහෙම අපිට අපේ අනාගතය ගැන විශාල භයානකත්වයක් තියෙනවා. හුරු අපේ කඳ උරේ නැහැ නේද? ඉදත් අපි කිව්වා විශේෂයෙන් මේකට සම්බන්ධයි නම් ඒ පාට පක්ෂ ભેදිකින් තොරව සියලු දෙනාටම රට රැක ගැනීම වෙනුවෙන් මේ 69 ලක්ෂය 68 ලක්ෂයේ බලාපොරොත්තු වෙන ආකාරයට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුරාගේ ආණ්ඩුවට මේ වෙලාවේ මතක් කරන්නේ. බහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දායිතු වූ පොළව සෙලවීමේ සිටිය සම්බන්ධයෙන් සුවබැලීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ තවත් 6 දිනකුගෙන් යුත් කණ්ඩායමක් අද එම ප්‍රදේශයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දායිතු වූ පොළව සෙලවීමේ සිටිය සම්බන්ධයෙන් සුවබැලීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ තවත් නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද එම ප්‍රදේශයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉකුත් 29 වෙනිදා රාත්‍රී 8:30 8:31 අතර කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ තලාතු ඔය හාරකම දිගන සහ කුණ්ඩසල් යන ප්‍රදේශ කිහිපයකට විශාල ශබ්දයක් සමග භූමියේ සෙලවීමක් දැනී තිබුණා. එමෙන්ම මේ පිළිබඳව
වැඩිදුර සාකච්ඡාවක් ඊයේ දිනේදීත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ඇතුළු කණ්ඩායමක් සමග පවත්වා තිබෙනවා. කෙසේ නමුත් අදාළ සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත හේතුවක් ප්‍රකාශයටපත් කළ නොහැකි බවයි භූවිද්‍යා හා පතල් කෙනීම් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජනත සිල්වා මහතා ප්‍රකාශ කළේ. චීන බැදරි සහිත දුම්රිය ධාවනය තාවකාලිකව නමතා එම බැදරිවල පවතින තිරික දෝෂ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා උපදෙස් ලබා දීමට කටයුතු කළ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුකප මහතා පවසනවා යපකල විමසීමකදී චීන මැදිරි සහිත දුම්රියන් ධාවනයේදී පවතින තිරිංග දෝෂ හේතුවෙන් එම මැදිරි සහිත දුම්රියන් ධාවනය නොකිරීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. එම දුම්රිය මැදිරි 2008 වසරේදී මෙරටට ගෙන්වා ඇති අතර මේවන විට මැදිරි 100ක් පමණ මෙරට පවතිනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ පවසන්නේ එම දුම්රිය ආනයනය කළ කාලය තුල සිට මෙලෙස හටගන්නා තිරිංග දෝෂ නිවැරදි නොකර කිසියම් අනතුරක් සිදු වූ විට එම වර්ධ එන්ජින් රියදුරන්ට එල්ල කිරීමට කලමනාකාරීත්වය කටයුතු කරන අධිකාරිවරයා සමග පෙර ඇති කරගත් එකඟතාවයන්ට කටයුතු නොකිරීම නිසා ඊයේ මැදින් රාත්‍රියේ සිට චීන මැදිරි සහිත දුම්රියන් ධාවනයෙන් ඉවත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා. චීන මැදිරි සහිත දුම්රියන් ධාවනයට ඉවත් වුණා. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා කලින් ඇති කරගත් එකඟතාවය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විරෝධතාවය පළ කළා. මේ සම්බන්ධයෙන් ගමතුමා මැදිහත් වෙලා ඒ එකඟතාවය අනුව කටයුතු කරන්න දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමා පොරොන්දු වුණා. चीन मदर सहित दुम्रिया दिखा पमन दावने दुम्रिया चीन मदरी රුමේනියන් සහ බලවේග දුම්රියන් ධාවනය කරන්න දුම්රිය පරිපාලනය එකඟ වුණා. මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් වාහන නියාමන බස් රථ ප්‍රවාහන සහ දුම්රිය මැදිරි සහ මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුකම මහතාගෙන් අප විමසීමක් සිදු කළා. මේ දිනේ අම් ප්‍රශ්නයක් අදවලා තිබුණා චීනෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරි වල තිංග පද්ධතිය ප්‍රමාණවත් ලෙස වැඩ කරන්නේ නැහැයි කියලා ඒ සමිතිය අපිට කිව්වේ අය කලින් උත් මේ පිළිබඳව කැමීල කරලා තිබුණායි කියලා බලධාරීන්ට මේ දීර්ඝ කාලයක් පිරිසකල නොකල බවක් හේතුවෙන් සිය ගොවිතැන් කටයුතු සිදු කර ගැනීමට නොහැකිව දැටි පීඩාවට පත්ව සිටින ගම්වැසියන් පිරිසක් පිළිබඳව හාලියැල්ල කොකටිය මළුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේ හාලියල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කොකටිය මළුව ග්‍රාම සේවා වසමේ උදේනිගම ප්‍රදේශයයි. එක්දහස් නමසිය අසූව වසරේ උදාගම් සංකල්පයට අනුව බිහි වූ උදේනිගම ගම්මානයේ ජීවත්වන පවුල් 200ක පමණ ජනතාවගේ ජීවනෝපාය මාර්ගය වන්නේ වී ගොවිතැනයි. කාලාන්තරයක සිට උදේනිගම ගම්මානයේ ජනතාව සිය කුඹුරු වගා කිරීම සඳහා මෙන්ම දෛනික ජලාවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ජලය ලබා ගැනීම සිදු කෙරුණේ එම ගම්මානයේ පිහිටි වැවේ පිටියේ නම් වැවකින්. මීට වසර 6කට පමණ පෙර වැව ප්‍රතිසංස්කරණය සඳහා විශාල මුදලක් වියදම් කරමින් ව්‍යාපෘතියක් දියත් කෙරුණද එය නිසි පරිදි සිදු වී නොමැති බවටයි ගම්වාසීන් චෝදනා නගන්නේ. අර එරඹ ගස්වලින් පල්ලම තියෙන්නේ වැව. මේ හරියේ අර දෝසරේ ගෙනල්ලා එක සැරයක් මැස්මක් ගෙනල්ලා හැරුවා හරවට අනර හරිය විතරයි වල හරලා තියෙන්නේ මේ වරන් දැම්මේ නෑ. මේ කාලේ කුඹුරු ඔක්කොම ඇතරලා තියෙන්නේ මේ වැව වතුර පිල්ලා තිබුණා නම් කුඹුරු ඔක්කොම වැඩ කරනවා. ගුරු විපැලල් ටක් 80ක් වගේ තියෙනවා. ඊට අමතරව තව ගොඩබෝ වගා කරන තියෙන ලෝල් හදන ඒවා ඔක්කොම. ඉරිදක් කරන්න දෙයක් නැහැ දැන් මේ වැවේ තත්ත්වයේ විදිහට ඉරිලාන් තියෙන. වැව අභාවයට යාම සමග ගම්වාසීන්ට මුහුණ දීමට සිදු වී ඇති දුෂ්කරතාවයන් පිළිබඳව උදේනිගම බෝධිමළු විහාරාධිපති පූජ්‍ය දොඩම්බැද්දේ ධම්මරතන හිමියන් මෙසේ අදහස් පළ කළා.
සම්පූර්ණ පැවිල්ල ඊළඟට ඉස්සර කට්ටිය ආවිලා මේකෙන් නාන්න කියන්නේ දැන් ඒ නාන්න කියන්නේ අන්පාස් වෙනදේම දෙයක් ඇත්තෙම නැහැ දැන් මේකේ ඉතින් ඒ නිසා අපි ඉල්ලන්නේ මුළු ගමේ ජනතාව වෙනුවෙන් සම්පූර්ණ ආපහු මේකේ ප්‍රතිසංස්කරණය කරලා දෙන්න නම් වඩාත් හොඳයි කියන එක තමයි ඉල්ලා සිටින්නේ වැවේ පිටියේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට නිසි සැලසුමක් සම්පාදනය කොට ක්‍රියාත්මක කරන්නේ නම් කෘෂිකාර්මික දිවි පෙවතක් ගත කරන උදේ නිගම ගම්වැසියන්ට එය මහත් අස්වැසිල්ලක් වනු ඇතැයි අපි විශ්වාස කරමු. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසකට ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර 29ක රැඳවියන් 444 දෙනෙකු සඳහා මෙලෙස නිදහස හිමිවන බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ. නෝවුඩ් ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන භගවන්තලාව සිරිපුර සහ ආර්යපුර යන ගම්මානවල පදිංචිකරුවන් විසින් දින ගණනාවක සිට බැහැර කරන කැලිකසල නෝවුඩ් ප්‍රාදේශීය සභාව විසින් ඉවත් නොකිරීම නිසා පරිසර ගැටලු රැසක් මතුවී තිබෙන බව එම ගම්මාන දෙකෙහි පදිංචිකරුවන් සඳහන් කරනවා. කොටගල නගරයේ පිහිටි දුරකථන ඇමතුම් පහසුකම් සපයන වෙළඳ සැලක් බිඳ එහි තිබූ මුදල් හා ජංගම දුරකථන කාර්තුගයක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන තිබෙනවා. හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක සවිකර තිබූ රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා වර්ණ රූපවාහිනී යන්ත්‍රයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පින්නවල අලියානාථාගාරය සහ එලිමහන් සත්වෝද්‍යානය අද සිට විවෘත කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව සෑම දිනකම පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා අලියානාථාගාරය සහ එලිමහන් සත්වෝද්‍යානය සංචාරකයන් සඳහා විවෘතයි. එත් සම්පකින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. දවස උණුසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුවට. ජලිත මෙම රාත්‍රී 9:25ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.